දැන් ස්පෝර්ට්ස් ක්ලබ් ප්‍රෝග්‍රෑම් එකේ අපි අද මේ ඇවිල්ලා ඉන්නේ කොළඹ ටැමිල් යුනියන් ක්‍රීඩා පිටියට. මේ ක්‍රීඩා පිටිය තමයි ලංකාව තමන්ගේ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයට ක්‍රීඩා කරපු ක්‍රීඩා පිටිය. අපි ආවේ තවත් ඉතාමත්ම අති දක්ෂ ශ්‍රී ලංකාව නියෝජනය කරපු සුන්දර ක්‍රිකට් පිටකෙක් හමු වෙන්න මේ ක්‍රීඩා පිටියට. කියලා බලමු කවුද කියලා. ඇත්තටින් ස්පෝර්ට්ස් ක්ලබ් ප්‍රෝග්‍රෑම් එකේ අපි අද දවසේ ඉන්නේ ඉතාමත්ම ලංකාව නියෝජනය කරපු අති දක්ෂ ක්‍රිකට් කෙනෙක් එක්ක. අනුව දශකයේ මෙයා ශ්‍රී ලංකා ක්‍රිකට් වල නැතුවම බැරි අති දක්ෂ තුන් ඉරව් ක්‍රීඩකෙක් මේ ඒ කාලේ මේ මුල් පෙළ සහ මැද පෙළ බිඳ වැටුණත් මේ ක්‍රීඩකයා ඉන්නකන් කවදාකවත් ශ්‍රී ලංකා ඉන්නම කඩා වැටුනේ නැහැ එතරම්ම සාර්ථක වමත් ප්‍රතිකාරුවෙක් දක්ෂ තුන් ඉරව් ක්‍රීඩකෙක් රුවන් කල්ප කේසුබ දවසක් කොහමද දැන් කොහමද මොකද වෙන්නේ රයන් මං बांग्लादेशली मंग आना असिस्टेंट कोच दस दास जून मासे आवे दिदास दाना में वर्ल्ड कप है ना मंग कंट्रैक्ट का संकल दिब्बा पड़ी पास ने कुना ने वही किंग पास तो मैं मम ने अनित हिम कंटिन्यू करा मंग फैमिली का तेरे कथा कर ले गोल माँ रिलीज करने के मत उन्हें मम आवा इधर पास मंग अक्टूबर वाले इंदला ओमान अक्टोबर दिदास दासेलोंगे मेन टूर्स वर्ल्ड कप ICC क्वालिफाइड टूर्नामेंट जॉइन कर ICC लेवल 5 के लेवल 4, 3, 2 ICC मेन टाइल तीन वन डे T20 देखे एक मम गते ओमान ने वेड करना मैं तमिल यूनियन का संकल सेप्टेंबर मासे इंदा तमिल यूनियन के हिट कोच वेड करना इट मतलब मगे ओन अकाडमी करना ऑस्ट्रेलिया तलवतुगढ़ ఏగలొత్తే కవడ కన ఏగలొ మెయిన్ అకాడమీకి మగే ఫోన్ అకాడమీకకు మం కరగనే అనమే అవస్థ వర్తమానే కొలంబ టెమిల్ యూనియన్ క్రీడా సమాజే ప్రధాన పూనకరు వశయం కటిత కనిరువన్ కల్పకే మహత్మ ఇతిన్ క్రికెట్ శ్రేష్ఠే మగే తన అతిశయ అద్దకీం సంబారక్ తిమిన చరిత్రయక్ శ్రీలంక నియోజనే కల వసన గణనావక్మ ఇట పస్సే బంగ్లాదేశ్ కండమే పూనకరు వశయం సహాయ పూనకరు వశయం కటిత కల ఇనంతర శ్రీలంక జాతీయ కండమేత్ वर्तमान तमिल यूनियन क्रीडा समाजे प्रधान पुहन कर वशन कटित करना कौन मे तमिल यूनियन संबंधी सह मे अंदकिन कौन रायन मैं मेथन ने जॉइन कर पलवे हेतु ने मट अत्र मगे अदास क्रीडा कर दी हेमलायम की रिटायरमेंट कटे लंका वैगुड़ा कमेते मेन අකමැත්තෙන්නේ ඉතින් එතකොට මම හැම වෙලාවෙම බලපු දෙයක් තමයි මං ඉගෙනගත්ත දේවල් ආය කොහොමද ප්ලේ කරනකොට දෙන්නේ කියලා. එතකොට ක්‍රිකට් ක්‍රීඩා කරද්දී මිහිරි අත්දැකීම් තියෙනවා මිහිරි අත්දැකීම්ත් තියෙනවානේ. දැන් ගොඩක් වෙලාවට සිලෙක්ෂන් වලට එද්දී ඇඩ්මිනිස්ට්‍රේෂන් එක එද්දී සල්ලි වලට එද්දී ගහන අපිට තව මම පන්ඩේස් කාලා තියෙන ගාන එද්දී ටෙස්ට් කාද්දී අපි හැමදේම තා වැඩියෙන් කරන්න තිබ්බනම් හොඳයි කියලා හිතනවා. ඉතින් මං හිතන්නේ අපිට එක කාලයක් එනවනේ නෑ දැන් මං කරා ඇති. මගේ ඊළඟ දෙවෙනි මගේ ගමන මොකද්ද ඊට පස්සේ කියලා. ඉතින් මං ඊට පස්සේ තීරණය කර දේ තමයි ඒ කියන්නේ මං ඉගෙන ගත්ත දේ මං ෆීඩකෙක් හැටියටයි පුහුණුකරු කෙනෙක් හැටියටයි මං කොහොමද දෙන්නේ. පොඩි අය කියන්නේ අnder 11, 13 වල ඉඳලා පටන් අරගෙන සීනියර් යට එනකන් කොහොමද මම ඒක දෙන්නේ කියලා. ඉතින් ගොඩක් වෙලාවට දැන් අවුරුදු 22ක් විතර ඉන්ටර්නැෂනල් මා 2001 තමයි ඔෆිෂියලි ශ්‍රී ලංකා ක්‍රිකට් එක මම ජොයින් කරේ. ඒකම 1999 චැපල් එක මම ෆීල්ඩින් කෝච් හරියට අන්ඩර් 19 එකෙත් වැඩ කරා.
ඒ කාලේ ඉඳලම මගේ ඉතින් ඒ සේවය කරලා තියෙනවා. එතකොට මම ෆීල්ඩින් හැටියට බල්ලා තියෙනවා. එතකොට ස්පින් බෝලින් කෝච් හැටියට පළවෙනිට ශ්‍රී ලංකා ස්පින් ඇකඩමියේ පටන් ගත්තේ මම ඇෂ්ලි මැලට් එක්ක. ඔකේ. 2006 2008 ඒ අවුරුදු දෙක වකවානුවේදී ඊට පස්සේ කම්පියුටර් ඇනලිස් කෙනෙක් හැටියට පරිගණකේ සම්බන්ධ ටීම් එකත් එක්ක වැඩ කරා. ඉතින් අන්තිමට මම 2014 මාවන් හෙඩ් කෝච් ඉදදි මම ශ්‍රී ලංකා ටීම් එකේ යද්දි මම ඇසිස්ටන්ට් කෝච් හැටියට ගියේ. ඒ වගේ මහතුරු සිංහ මාව ගත්තා එතන ඇසිස්ටන්ට් කෝච් හැටියට. ඉතින් ගොඩක් වෙලාවට බලන්නේ අර ඉගෙන ගත්ත දේ අපි කොහොමද ප්ලේයර්ට ඒක ලබා දෙන්නේ. දශක දෙකක් විතර කෝච් කරලා තියෙනවා. ගහලා තියෙන 1990 ගණන් වලදී. ඉතින් අනිත් ගොඩක් වෙලාවට වර්ධින තනක් මම මෙතනද රෑන් සදාන් කරන්න ඕනේ. අර දශක දෙකක තුනකට ඉස්සලා ගහපාය කෝචින් වලට ආපුවාම අපි හිතනවා හොඳට ගැහුවෙයින්ද අපිට කෝච් කරන්න පුළුවන් කියලා. ගොඩක් අයට ඒ තත්ත්වයට ඇවිල්ලා ගොඩක් අය ෆේල් වෙලා තියෙනවා. ගොඩක් වෙලාවට ඒ ඉන්ටර්නැෂනල් පිච් එකේ හැම වෙලාවෙම පුහුණු කරගෙන ඉන්න ඕනේ තමන් අප්ඩේට් වෙන්න ඕනේ. ඒක තමයි මම එක හේතුවක් තැමිල් යුනියන් කණ්ඩායම බාර ගන්නත් සැප්තැම්බර් මාසෙ ගියවරුයි. ඔබ ටෙස්ට් තරඟ 11ක් ක්‍රීඩා කළා. 1993 ඉන්දියාවත් එක තමයි මේ මම හිතන්නේ පළමු ටෙස්ට් තරඟ ඉන්දියාවත් එක්ක. 93 ඒ වගේම එක් දින තරඟ 85ක් විශාල 86ක් විශාල තරඟ ප්‍රමාණයක් ක්‍රීඩා කළා කියලා. කොහොමද මේ මතක සටහන්? ටෙස්ට් තරඟ 11ක් ගැහුවට රයන් මම හැපි නෑ. මොකද හේතුව සමහරක් ටෙස්ට් මැච් වල මම බෝල කෙනෙක් හැටියට ගහලා මම හැම වෙලාවෙම හිතන දේ තමයි මාව අන්ඩර් බෝල් කියලා. ඒ කියන්නේ ටෙස්ට් මැච් එකක් ගහනවා නම් මේන් බෝල කෙනෙක් හැටියට ස්පිනර් කෙනෙක් හැටියට ගහනවා නම් ගොඩක් වෙලාවට බෝල් කරන්න එක්ස්පෙක්ට් කරන. ඒතර මයිත් එක මුරලි ක්‍රීඩා කරලා තිනවා, කුමාර් ගහලා තිනවා, ඒ කාලේ අපිත් එක්ක ගහලා තින ඩොන් ඔර්නස්නි ස්පිනර්ස්ලා ගහලා තිනවා. ඒ පර්සන්ටේජ් එකත් එක්ක බෝල් කරලා තින මැච් ගහලා තින මැච් එක බලපුවාම මම හැපි නෑ. හැබැයි ඔබ වන් ඩේස් හොඳ ස්පෙෂලිස්ට් කෙනෙක් නේද ඒ කාලේ? වන් ඩේ වල අනිවාර්යයෙන්ම අපි මං ගොඩක් වෙලාවට පවර් ප්ලේ එකේ අලුත් බෝලෙන් බෝල් කරා. ඒ වගේම අන්තිම ඕවර් වල මං බෝල් කරලා තිනවා. ඉතින් ගොඩක් වෙලාවට චැලෙන්ජ් එක බාර ගන්න කැමති කෙනෙක් තමයි මම. ඒකම ඒකින් තමයි මං පුහුණු කරගෙන හිටියටත් මේ ප්ලේ කෙනෙක්ගෙන් ඒ තත්ත්වයට ආවේ. මොකද අපි ඉගෙන ගත්තේ ක්‍රිකට් ගහනක මං ගොඩක් වෙලාවට රහන අපිට කෝචස්ලා හිටියා තමයි. අපි කෝචස්ලාට ගොඩක් රෙස්පෙක්ට් කරා. ඒ වගේම ක්‍රිකට් ගහන ගමන් උදාහරණයට මං ස්පිනර් කෙනෙක් හැටියට මට බෝල හතරක් පහක් විතර කාටරි කියලා දෙනවා නම් ඒක කියලා දෙන්න පුළුවන්. ඒක කොහොමද අපි ඉගෙන ගත්තේ කියලා ඇහුවොත් මං ගහන ගමන් ඉගෙන ගත්තා. වයස 27 28 වෙද්දිත් අලුත් බෝලයක් මම ඉගෙන ගන්නවා. අන්න ඒ වගේ. ඉතින් ඒ කියන්නේ ඒ අත්දැකීම් තියෙන එක්ස්පීරියන්ස් එක තියෙන. කවුරු හරි කියන්නේ දැන් ඒ වාසනාව තියෙන ගොඩක් මගෙන් ඉගෙන ගන්න ළමයින්ට පොඩි කාලේ අපි ඉගෙන ගත්ත අමාරු ඉගෙන ගත්ත දේ අපි ඒගොල්ලොන්ට ලබා දෙනවා. ඉතින් ඒගොල්ලොන්ට බලා ගන්න එතකොට ගොඩක් ඒගොල්ලොන්ට ඉගෙන ගන්න කාලය තියෙනවා. ඒගොල්ලෝ කාලෙට එද්දි මම ඉගෙන ගන්න දැන් උදාහරණයක් මම බෝල කෙනෙකුට හැම වෙලාවෙම කියන දේක් තමයි අපි යුද්ධයකට යනවා නම් යුද්ධයකට අපි air force navy එතකොට armored cars bullet AK-47 52 T-52 අරමේ ඔක්කොම array යන්න පුළුවන්. මේ shotgun එකෙන් හතුරව පාලනය කරන්න පුළුවන් නම් අපි shotgun එක තමයි පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ අපේ main අපේ stock ball එක විතරයි පාවිච්චි කරන්න ඕනේ. අපේ ස්ටොක් බෝල් එක හොඳට රීඩ් කරලා අරගොල්ලෝ ගහන්න පටන් ගත්තාම තමයි අපේ වේරියේෂන් එක ගේන්නේ. අන්න ඒ වගේ. ගොඩක් අයට නෝව තමයි හරි තැන්. ඉතින් ඒව තමයි ගොඩක් වෙලාවට මම හිතන්නේ මගේ ස්ට්‍රෙන්ත් එක කියන්නේ සයිකොලොජි මං කරලා පොඩ්ඩක්. ඉතින් ඒකත් එක්ක මේ කෝසස් US බේස් කම්පැනි එකක් එක්ක කරලා තිනවා. සයිකොලොජි පැත්තත් පොඩ්ඩක් ටච් කරා. ඉතින් ඒකින්ද මට ඒකෙන් මං හිතන්නේ ගොඩක් වෙලාවට මගේ ස්ට්‍රෙන්ත් එක තියෙනවා ගොඩක් ඒවා කතා කරලා ප්ලේයර්ලව ඒ වගේ මොටිවේට් කරන්න පුළුවන්. එක් දින තරඟ 86ක් ඔබ ක්‍රීඩා කළා. ඒ අතර වාරයේ මම හිතන්නේ කඩුලු 73ක් ඔබේ කඩුලු මල්ලේ තියෙනවා. දැන් මේ අතරින් වඩා වටිනාම කඩුල්ල කාගේද ලබා ගත්තා? අනේ 90 දශකයේ ප්‍රබල ක්‍රීඩකින් සචින් ඇතුළු ඉන්දියක් පිටකරුවා නේද? මගේ පළවෙනි ටෙස්ට් ක්‍රිකට් එක සචින් ටෙන්ඩුල්කර්. ඕකේ. ඒ වන් ඩේ ක්‍රිකට්ෙන් ගොඩක්ම සතුරු විකට් එකේ මොකක්ද? වන් ඩේ වල නම් අපි ඒ කියන්නේ 90 දශකයේ අපි ඇත්තටම හොඳ ක්‍රීඩකයෙක් එක්ක ගැහුවේ. මාක්වාගේ මං හිතන්නේ මේ වීඩියෝ එක තමයි ඉන්ටර්නෙට් එකේ YouTube එකේ තියෙන්නේ. ඒ 96 ගණු කණ්ඩායම ඉතාමත්ම දක්ෂ පිටකරුවා. 96 වර්ල්ඩ් කප් එකේ ඉස්සෙල්ලා ඒ අන්තිම මැච් එක ගහපු එකේ ඒකේ මම විකට් දෙකක් ගත්තා රන් 36ට බෝ කළ ඕවර් 10.
ඒ කොටන් බෝල් එක තමයි YouTube එකේ තාම තියෙන්නේ. ඒ කාලේ ඇත්තටම වීඩියෝ අඩුයි. ගොඩක් කලාර තියෙනවා. ඒකින්ද මගේ පුතා වුණත් දුව වුණත් ආසයි බලන්න ඒගොල්ලොන්ට මොනවද නැහැ. වයි විතරයි ලයිව් දැකලා තියෙන්නේ. ඒත් දැන් ඔබ හිටපු කාලේ අර්ජුන රණතුංග තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දරුවේ 90 දශකයේ හෂාන්, රොෂාන්, වාසි, මුරලි, අසංක ගුරුසිංහ මේ අති දැවැන්ත වෙන ක්‍රිකට් ක්‍රීඩා කළේ. दशक गोडकोचस्ला अडमिनिस्ट्रेशन इकट आवाम गोडक दशक कंपेर मे दशके मेम करना मे दशके अट मेक करे वातावरण अभी पूर्णिंग धनगण्डे हेमेलाम सुनील गावस्कर हेमेलाम मम गुडाक रेस्पेक्ट कर पे के मम कमेंट्री सोलट आ कोचिंग वर्ल्ट आई हमला आगे कमेंट्री सोल अभी करदेम ये दशक गुडाक कंपेर करें क्रीडा ये काले गहपु आय अणु दशके महित अभी दंगल मैचस बलिवते अभी इस सल टॉस दिना मे काले अभी कमी मे दिए देवनी बैट कर सब कॉन्टिनेंट मे विकेट गुडाक फ्लैट मूवन बोले मूवन आड़कोट मे गुडकना मे अलूद बोले देखे गहन का अमार अभी अणु देखे वर्ल्ड कप अरविंद डीसी कैप्टन करे अणु देखे वर्ल्ड कप के अभी दिपत्ते अलू बोले देखें पटांग अत को बोर है 92 वर्ल्ड कप मंगे तो अलू बोल बोल कर लती नंबर 10 है एनसीसी टीम में पासुकाल श्रीलंका करने में अंक हाय हाथ वगे बैट कर क्रिकेट आरंभ कल्प के स्कूल को खेद इट पास मम शांत अंतोनी विद्यालय कटुस्तट दिगट में स्कूल में एक ग्रेड वन निकल मट मट हेकि अंडर 11 एक दशम से असुए अभी अविल नालंद जॉइन चांस होना भाग्य अप्पा सिंह नालंद कैप्टन प्रेम सरा अप्पा सिंह पिता मम सन्नी कैप्टन मगे तात नालंद कैप्टन के लिए एक दशम से आट तरह सेन काल पे इधल बल ना मुखद रुवन सेगा भाग्य अरेगा मुखद अभी तात सिलोट बैक अड़गर कैंडी वाले इधर क्रिकेट हेगा ඉතින් ඒකෙන් මම 1980 අවුරුද්දේ තමයි අන්තිම අන්ඩර් 11 ලංකාවේ ටූර්නමන්ට් එක 2-day මැච් එකක් ගැහුවේ ඒක ජොයින්ට් චැම්ප්. ඉතින් ඒකෙන් පස්සේ මම අන්ඩර් 13 කැප්ටන් කරා, 15 කැප්ටන් කරා, 17 කැප්ටන් කරා, අන්ඩර් 19 අවුරුදු දෙකක් ඉස්කෝල කැප්ටන් කරා. මුරලි මගේ යටතේ ගැහුවා. මුරලි පීඑල් විජේතුංග. බට් මගේ මල්ලිගේ යටතේ මුරලි පීඑල් ඔක්කොම ගාලා ලංකාවේ බෙස්ට් ටීම් වුණා ශ්‍රී ලංකාවල. දැන් ඒ කාලේ රුවන් කල්පගේ කියන චරිතය මීට වඩා ලොකු තැනකට එන්න තිබ්බා කියලා මම හිතනවා. බොහෝ ක්‍රීඩා විචාරකයන් මේ කාරණා සඳහන් කළා තියෙනවා මේ රුවන් අය මුරලිදරන් ඒ කාලේ ස්ථාවර දඟ පන්දු යවන්න වෙලා හිටියා. දැන් ඔබත් පිට දඟ පන්දු යවන්නේ. මුරලිත් පිට දඟ පන්දු යවන්නේ. මම හිතන්නේ මුරලි ස්ථාවර වෙලා හිටපු එක නිසා වාට ටීම් එකට එන්න අවස්ථාවක් ලැබුණ නෑ නේද? හරි මං හැම වෙලාවෙම බලන්නේ මම ඒකෝ මේ මන් දන්නේ මට සිලෙක්ටර්ලා ඒ කාලේ හිටපු සිලෙක්ටර්ස්ලත් ඒ කතාව කිව්වා. सनत जय सूर्य ओवर दो करना डोनारू श्री बो करना समर अरविंद डीसी बो करना समर हशानु बो करनर्स रईट हाँ बैट करना दुमा मंदे अरे अमार थीयरी मैं कील मुकद ऑस्ट्रेलिया टीम में मैं हमेला चैलेंज करें ऑस्ट्रेलिया टीम में वगे गता इवागे अश्विन इंडिया टीम में गता या लोके देवनी टीम ने अश्विन बोल है लेफ्ट आर्म राइट आर्म ऑस्ट्रेलिया नेतन लाइन कोई रट किया या नंबर वन स्पिनर ये लंका विनर नंबर वन स्पिनर तमें मैं अपे टीम में नंबर वन स्पिनर विनो एक इन मेटीरियल या ऑफ स्पिनर द लेफ्ट आर्म द लेग स्पिनर किया नंबर वन स्पिनर कौ दिखी बल्ला यार ड्यूटी तमें बेस्ट फील्ड का भूगल अवट कर नेता पुलवा ऑस्ट्रेलिया अभी दाने गुडकिलाट विकेट कुदाऊ फास्ट बोलर स्टार्ट इतनी अभी अपे मे सब कॉन्टिनेंट अभी अम तो थीयरी सदा कैल मट कोचिंग थीयरी कक्तर प्रश्न मुर्गी एगोलो मुरली तनिक बोलिंग वाले बेलवे मोहम्मद बेलवे ऑलराउंडर है थे
අර මං කිව්ව දෙයට තමයි එන්නේ ඒගොල්ලෝ. ඒගොල්ලෝ ඇවිල්ලා එක කාලෙක ඒගොල්ලෝ හිතුවා මේ මුරලි ගොඩක් කියලා ඕස්පින් බෝ කරන්නේ ඉඳන් මමත් ඕස්පින්. ඉතින් එතකොට ඒ අතුලෙන් මං හිතන්නේ ඒකයි මං කිව්වේ මං මෙතනදී නම් කාගේවත් ගේන්නවත් ආස නැහැ සිලෙක්ෂන් ලවත් කතා කරන්නවත් ආස නැහැ. ඕකේ. ඒ එක එක කෙනාගේ එක එක මයින්ඩ් සෙට් එක ගොඩක් කියලා මං කියන්නේ දැන් උදාහරණයට වයි මායි ඇහුවොත් එහෙම T20 World Cup එක තෝරපු ටීම් එක කැමතිද? ඔයා කියන්නේ නැහැ. මං කියන්නේත් නැහැ. මම ඒතර හිතේනවා වෙනස් වෙන්න දෙන්න. අන්න ඒ වගේ තමයි එක එක කෙනාගේ මයින්ඩ් සෙට් එක සිලෙක්ෂන් කමිටි එකයි කැප්ටන් ගේ ඒ කාලේ. මොකද මාව අහක් කරලා එතකොට ලෙෆ්ට් ආම් කෙනෙක් කරේ ලෙග් ස්පින්නර් කෙනෙක් කරේ නෙමෙයි ආයෙ ගෙනාවේ කොමෝ ධර්මසේන. ඔව්. ආයෙ අහක් කරලා දෙන්නා මහක් කරලා උපුල් චන්දන ගහනවා. ඉතින් ඒ ඔක්කොම ඉවර වුණාට පස්සේ නේ රංගන ගැහුවේ. 1999 රංගන ගහලා අවුරුදු කීයකට පස්සේ ඊට පස්සේ රංගන ක්‍රියා ශ්‍රී ලංකා පිලේ දිගටම නියෝජනය කරලා ගහන්න පටන් ගත්තේ. ඉතින් ඇත්තට මුරලි ඒ වගේ බෝල් කරද්දී එන ලෙෆ්ට් ආම් කෙනෙක් ඉන්නේ දැන් තියරිකේ විදිහට ගේන්නේ. එක උපුල් චන්දන වගේ කෙනෙක් ලෙග් ස්පින්නර් කෙනෙක් ඒක කරේ නෑ. समस्या अल्प गए आगे क्रिकेट जीवित අවසන් භාගය ගැන කලකිරීමෙන්ද සම්බන්ද මේකයි කලකිරීම කියන එක නෙමෙයි දැන් උදාහරණයට දැන් ආයේගේ පර්ෆෝමන්ස් එකයි මං කිව්වේ අර ඊරාස් කම්පෙයා කරන්න බෑ මේවක දේවල් බලන්න බෑ කියලා කිව්වේ මේ ඒගොල්ලෝ කවදාවත් මගේ බැටින් එක රෙකග්නයිස් කරේම නෑ ලංකාවේ ඒක වෙනස් කරන්න පොඩි මිසඅන්ඩර්ස්ටෑන්ඩින්ග්ස් උනත් උනා ක්ලබ් වල නෑ ක්ලබ් වල ක්‍රිකටර්ස්ලා අතර නෙමෙයි ඇඩ්මිනිස්ට්‍රේෂන් එක මම එක කාලයක 1994 මැද භාගයේදී මට එන්සීසී ක්ලබ් එකෙන් යන්න මං යන්න තීරණය කරා මට බැට්ස්මන් කෙනෙක් හැටියට ලංකාවට ගහන්න පුළුවන් කියලා පෙන්නන මං ඒක ගියායින් බ්ලූම්ෆීල්ඩ් එකේ මම ගිහලා නියෝජනය කරා බැට් කරේ නම්බර් 4 නම්බර් 5 and මගේ රොෂාන් අයගේ ෆස්ට් ක්ලාස් රෙකෝඩ් එකක් ගත්තොත් එයාට දිනවා 114ක් ගහලා මගේ රුවන් කල්පගේ ෆස්ට් ක්ලාස් රෙකෝඩ් එකක් ගත්තොත් මම රුවන් කල්පගේට 114ක් ගහලා තියෙනවා. ඒක උඩ රොෂාන් අය අපි කොච්චර ඒ ලෙවල් එකද අපි හැම වෙලාවෙම රෙස්පෙක්ට් කරන මොන්නේ අය ඉතින් දැන් එයා රොෂාන් අය ගත්තා රොෂාන් අය වොත් කියයි එයා ඕපනින් ඉඳලා නම්බර 7 වෙනකම්ම බැට් කරා. රුවන් කල්පගේවත් එහෙම තමයි. බෝලිං වල ගත්තාම අපි ගහනවා නම් මම බෝල් කරන්න ඕනේ අලුත් බෝලේ. මං ගහන්නේ නැතුව ගහන මිනිහා දැන් උදාහරණයට මුරලි ගත්තා මුරලි කවදා පවර් ප්ලේ එකේ බෝල් කරන්නේ නැහැ මුරලි පවර් ප්ලේ එකෙන් පස්සේ බෝල් කරන්නේ සමහරක් වෙලාවට අපේ ත්‍රිවිලරේ කහරි බස් යද්දි අපි කොච්චර ක්‍රිකට් වල මේවා වෙලා තියෙනවද කියලා දන්නවනම් ඒ කාලේ ඒගොල්ලෝ දන්නවා මේ ඕවර කිවරෙද්දි කවුද බෝල් කරන්නේ වාසෙන් කියවෙන්නේ ඕවරේද ප්‍රොමෝ කියවෙන්නේ ඕවරේද බෝල් කරන්නේ රුවන් කොයි ඕවරකේද සනත් ජයසූරි කොයි ඕවරක ඔක්කොම දන්නවා ඒ කියන්නේ ඇනලිස්ට් එක එච්චර කාලේ ඒ කාලේ එච්චර දියුණු නැහැ ඊට පස්සේ 99 ඉඳලානේ කම්පියුටර් ඇනලිස් අරව මේ ඇවිල්ලා පරිගණක මේක ඇවිල්ලා දිනු වෙලා ඒවා වෙනස් ඇනලයිස් කරලා වෙන විදිහකට ගහන්න පටන් ගත්තා. ඔබ සහ හතුරුසිං ඉතාමත් හොඳ මිතුරන් නේද? මොකද ඔබට අවස්ථාවක් ලැබෙනවා බංග්ලාදේශ කණ්ඩායමේ පුහුණු කරු පන්දු රැකීමේ පුහුණු කරු දුරේ නේද බාරගත්තේ? ඇසිස්ටන්ට් කෝච්. ඇසිස්ටන්ට් කෝච් ඉදලා. කොහොමද ඒ අත්දැකීම බංග්ලාදේශ වගේ රටක ජාති කණ්ඩායමක සහාය පුහුණු කරු කරනවා කියන්නේ ලොකු වගකීමක්. කොහොමද ඒ අත්දැකීම? 2000 ඇත්තටම රයන් මම 2006 ඉඳලා 8 වෙනකම් ස්පින් කෝච් හැටියට ඉඳලා මම 2008 ඉඳලා 10 වෙනකම් බංග්ලාදේශ වල හයි පර්ෆෝමන්ස් ක්‍රිකට් අකඩමියේ හෙඩ් කෝච් හැටියට වැඩ කරා. ඒ අවුරුදු දෙක. කොහොමද ඒ කාලේ මං හිතන්නේ ගොඩක් වෙලාට වැඩගත් වුණා මට 2014 ඉඳලා 16 වෙනකම් වැඩ කරන්න. මොකද ඒ ප්ලේයර්ස් ල තමයි ආයිසලා ආවිල්ලා තියෙන්නේ. ඉතින් එතකොට හතුරු සිංහ මට ඉස්සලා මාස දෙකකට කලින් තමයි ජාතික කණ්ඩායමේ ගත්තේ ගත්ත ගමනුත් මට කතා කරලා කිව්වා ඔයා මෙහෙ වැඩ කරලා තිනවා ඔයා දන්නවා ප්ලේයර්ස්ලා ඔයා මේ ඩොමෙස්ටික් සෙටප් එක දන්නවා මට එන්න කියලා මම ඇත්තටම කෝච් කරන්න යද්දී මුෂ්වික් බැට් කරේ නම්බර් 7 මාමදුල රියාඩ් බැට් කරේ නම්බර් 9 ඉතින් වර්ල්ඩ් කප් එකේ බලන්න අපේ 2015 වර්ල්ඩ් කප් එකේ නම්බර් රියාඩ් බැට් කරේ නම්බර් කීයද මුෂ්වික් නම්බර් කීයද බැට් කරේ කොච්චර හොඳට ක්‍රීඩා කරාද කියලා මං කරා කියලා කියනවා නෙමෙයි අර ඒ වැඩ කරපු ඒවා මං හැමදේම දැන් මේ එක්ස්පීරියන්ස් හැමදේම මං හිතනවා ප්‍රොජෙක්ට් එකට ප්‍රයෝජනයක් තියෙනවා කියලා. බංග්ලාදේශ ක්‍රීඩකයන්ගේ වැඩ කරන ලේසිද? ගොඩක් ලේසි. හැබැයි බංග්ලාදේශ ක්‍රීඩකයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ලොලියන මෙතරම් ප්‍රසාදයක් නැහැනේ. උන්ගේ හැසිරීම සම්බන්ධ විශේෂයෙන්ම. මොකද ඔබ හොඳින්ම දන්නවා උන් ගනුදෙනු කරලා තියෙන නිසා. ඔව්. මොකද මේ අපිට एजुकेशन बैकग्राउंड गुडक क्रिकेट तीन गुडकुंदाई इतनी एगोलोंगे अपे प्रतिशत कंपेर बैन अपे मिलियन विसीदेगोलोंगे मिलने कैसे असुवाकी अब मंकेन डोमेस्टिक अपेटे प्लान एगोलोंगे तीन उच्चर लोकूर आटे तीब
फर्स्ट क्लास गहाने टीम है ये वगे प्रोविंसेस है टीम है गान अभी दें फर्स्ट क्लास टीम की आती ना इसी है आती ना अपे इन्ने वैडियो ना हम इसके एक और हमारा टावल इंडिया में उक्कम आडू कर गए ना आइए ये क्रिकेट क्वालिटी कर ला हाँ उन द लेवल ले कर गए इतनी हमारे एक्सपीरियंस को ऐहुआ हम बांग्लादेश ल के अपे वेनसे है बिल्ला एक ही लंका ये वगे तमाय गुड़ा किला आउटस्टेशन प्लेयर्स ल तमाय जाति करना है मट तेरे जाति करना है तेरे ना मैं गुड़ों सहायन उन द कंट्रैक्ट सामने प्लेयर्स लाटे तो जाति करना है गहल ये गोलोंगे मैं मुखद टी ट्वेंटी लीग के हरी एक गोलोंगे फर्स्ट क्लास से हरी एक गोलोंगे अंडर 19 वर्ल्ड कप पे हम वेला है प्लेयर के नोट एक कथा कर दी अंडर 19 वर्ल्ड कप प्लेयर के लिए तो मैं कथा करने गोल ठीक है ना गोलो आइडेंटिफाई करेगा ना मामा एक कटे अन्न मोहन अन्य ये गहा पु प्लेयर इतनी फटांगा तो गमन है गोलो वेना स्वेन एडुकेशन समाला वर्ल्ड कप अन्नोटे आना इन्होंने समर स्कूल कैप्टन करोने हिंद कैप्टन करना इन्होने मैं स्कूल आसने नम संधान कर नूरत पास आलतीनो कोलम सैन लुक पास आलतीनो एगोल स्कूल बिग मैच कैप्टन कर समर इट पास इतनी आटे इतने कैप्टन करना लोक वगकीन मुकदा स्कूल इतने इन्वेस्टमेंट करना या हितने या ने इन्वेस्टमेंट करना की लगी है ने एक अमा क्रिकेट टोल ता सहने इन्वेस्टमेंट का करना ने क्रिकेट बोर्ड इन सहने स्कूल क्रिकेट टोल ता बाबा अभी इधर करना ने ये इन्वेस्टमेंट एक करे पाव हम मैं क्या एकोलो एक अन्य में एकोलंगे एक अन्य फाइनेंशियल वैल्यू का कहते थे का हदागे ने काम ने अराई अन्नो ने उदाहरण रे तो क्या ने बोला क्रिकेट जो ने तो मनो थाम्बे ने ये वगे में मर्कंटाइल सेक्टर के मम दंकावे अपिघन काले दस नमस्ते असुविंद बैंक स्टूअर क्रिकेट लगानी बैंक स्टूअर अग्र लगानी मर्कंटाइल सेक्टर के अये अपने टीम एनवायरमेंट बैठकर दक्षता अरे लज्जा बाइक हमें रिकग्नाइज करना सेल्स रिकग्नाइज करना वेलकम करना ये आइडेंटिटी मंगित ने दें अडुला एक लागन मंगित गुड़क वेदगत अभी वर्तमान श्रीलंका क्रिकेट पेट आवत्न कल अयो बट दिन वर्तमान श्रीलंका क्रिकेट खंड संबंधी ठीक है वर्तमान टीम मेला मगे विद्यट रेड बॉल अंड वैट बॉल की सेगमेंट तुनकट कैदीन एक टी ट्वेंटी क्रिकेट एक वन डे क्रिकेट एक टेस्ट क्रिकेट टेस्ट क्रिकेट දැන් ගොඩක් වෙලාවට අපිට වෙලා තියෙන්නේ ඇඩ්මිනිස්ට්‍රේෂන් එකේ ඉඳලා ගත්තාම සිලෙක්ෂන් එකේ ඉඳලා ගත්තාම මම මේ ක්‍රිටිසයිස් කරන්න කවුරුත් නෙමෙයි කියන්නේ උදාහරණයට මම හොඳම උදාහරණයක් ගන්නවා වනිදු හසරංග අපේ අන්තිම මාස 12 ගත්තාම SLPL එකෙන් හොයාගත්ත හොඳම ක්‍රිකට කෙනෙක් මාස දෙකකට ඉස්සෙල්ලා ටෙස්ට් උත් ගහ මොනවාද ගැහුවේ එයා ගැහුවේ T20 විතරයි इधर टी ट्वेंटी गहला या हर रेकग्नज या हर फॉर्मेट टूर्नम यागे फॉर्मेट टूर्नमें तूंग हर खरीद के कैडेट आप या आइडेंटिफाई कराना लोग अचीवमेंट है कापे अपे लोग अचीवमेंट है LPL SLPL लेके प्लेयर्स ला हतरा पाक हो गया ना अपे लोग अचीवमेंट है आप ही कहोगा इतना अति किया आप एक अभिभव ना मैं ना टी टेस्ट गहन मैं आठ वाणी तू इत का मैं आता हम टू थ्री डे मैच गहलाने क्लब एक ओपन मम कथा करे एक अपे गेन स्ट्रक्चर गेन कोचस् लगे बलो लंका क्रिकेट दोने पर्सनल गोल्स तीन एक गुडक किलाट वरती उदाहरण मैं दिदास दहाटे कम तिब ऑस्ट्रेलिया मैग्रेट करें तिब मम्मी मगे भार्य आवट अमाइ दिन स्थिति मेवेलावे ये गोलको अभी राटे मनोज आप ताती गया हम ऑस्ट्रेलिया वाले को रिकग्नाइज कराने वेना जॉब बे कर रिकग्नाइज कराने तो ये गोलो आदत तीर नहीं कर ये गोलो यूनिवर्सिटी से गया कोलम पक्का नहीं तो मैं एक दाल ना उनके तंगल में डक कर ना पुता था हम यूनिवर्सिटी स्टडी कर ना बट ये गोलों की बिलीफ के थे ना लंका ये गलत था ना आप लोकेशन ने के आप गेन लती ना आप तो मेहनत तो मैं पर्पज से का करना ඒ ගත්ත తీරනේ මං හිතන්නේ අද තමයි මං දුක් වෙන්නේ නැහැ ගොඩක් අය පිටාය ගියාය දුක් වෙනවා හිතනවා හැබැයි ගියාය සමහරක් අය බලනවා එහේ ඉඳලාවිල්ලා මෙහෙ කෝච් කරා සෙටප් එක දන්නේ නැහැ ධාරණයට මං හතුරු මේවා කරනවා නෙමෙයි හතුරු උනත්
වැරදි වෙලාවේ ලංකාවට ආවේ. එයා මට කෝල් එක දෙද්දි මං කෝන්නේ නැහැ. ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව අපේ ලංකාවේ නම්බර් 1. 85% ඕන මිනිහ ක්‍රිකට් දන්නවා ලංකාව. බංග්ලාදේශ 15% දන්නේ. 85% දන්නේ නැහැ. අප්පුඩි ගන්න විතරයි දන්නේ 85%. ඉතින් ඒකවල දැන් මේ වගේ වා ඉන්ටර්වියු එකක් දෙනවා කියන එකත් ඒකවල ලොකු දෙයක්. මීඩියා එකට ගියොත් එහෙම වා උඩේ 150ක් විතර නා මීඩියා එකේ කතා කරන්නේ. पत्र गुड़ा भाषा लोकोटे सलकना ये एक दीन अभी अपे मे पड़ी अनगा लोके अभी कुत इन्नी कि ईसीसी अभी रिप्रजेंट करके क्रिकेट के अभी ईसीसी के रिप्रजेंट करें इतकोट अभी सहन दटवीन करें बोलवा मैं एक मई एक लोकियाने ये तीर ने मत मैं अभी इन मुकद अभी गे मेरा रटे गे स्कूलीन गे रट क्रीडाकर पिटरटल गील बेडकर एनवैरमेंट मट एक्सपीरियंस कईल दातावरण खमुन अब मे वेडकर एक गुडकिलाट वेडकते मेक गुडकिलाट समार एक मिक्सअप करना हतृ सिंह लंकाउट आई वेड़ी विला नहीं मंखिया बांग्लादेश हेट वेक वेक या बांग्लादेश कोच कर बांग्लादेश श्रीलंका टूर गहा हतर कोच कर हर या गोहमद मे पे ड्रेसिंग रूम के वाडे मंको न्यूट्रल टूर की वेर वा कोच कर श्रीलंका टूर वा इन न्यूट्रल सो ईलंका टूर की हतुर सिंह कोच कर दी बांग्लादेश प्लेयर तीन प्रश्न लुकनी बल मंकी वरदी दिखी पात्र मुकद हतुर सिंह कोच कर मॉडल ऐडेंटिटी ये इंडिविजुअल हिंद तम ये ना बांग्लादेश मैच कलती मम दाली मम गी डोमेस्टिक मैचेस कलती मैं कोच कल तीन रंगन गील कोच करना रंगन गीन हम एनवायरमेंट अल्लती कोच कर रंगन मैत तमिल यूनियन के कंसलटेंट वेड करना दाने हरी वेडकड़े करते लुक दे अचीव करें पहाले वर्ल्ड कप लंका क्रिकेट बेलवा लंका गेलपेन देशीय पूर्ण करवा विदेशी पूर्ण करवा अपे की देने मगे एक्म थीयर अभी की देने श्रीलंका लेवल की अभी इंटरनेशनल लेवल की मैं मुरली गो नंबर वन स्पिनर इन दर अरे इतकोट संघ गो नंबर वन बैट्समैन बैट्समैन महिला गो कैप्टनसी की ये काल गो अनु है अर्जुन रंग कैप्टन अरविंद गो मे दशकू लोकेतपू हुंदम पीतिकार सनत जयसूर सनत जयसूर गो अनु है वर्ल्ड कप के प्लेयर ऑफ द टूर्नमेंट अये मंगो मैं पत्र आर्टिकल बल बलती इतो अणुव दशक रिसल दुली मेन्डिस रंजन मडुगल रॉय डैश इच्छर अपे सिस्टम में का खुंद इकोले सिस्टम में खुंदे हिंदी मेच्चर क्रिकेट अविलती इतकोट रॉय डैश नेपाल गील कोच करना दुलीप मेन्डिस कोच करना ओमान वाले पुबुदु दसनायक मैत्रिका कैनडा यूएसए नेपाल गील कोच कर लीन नवीन नवास अंडर 19 बांग्लादेश कोच करना मम इतोट बांग्लादेश असिस्टेंट कोच चटीट करना एक्सपर्ट कोच चटीट ओमान टीम मैथ वेड करना इतोट हतुर सिंह गो बांग्लादेश हेड कोच चटीट वेड कर ये रमेश रत्नायक वेड कर लीन एसीसी गे वेड कर लीन इतवागे गाम अनेक कोई रटे तो वे वेड कर लीन की पुलवा एंगल ऑस्ट्रेलिया अये ईसीसी हमें योतम प्रमोट कर भाषा अभी प्रश्न बट अपे भाषा वो गेम कदनो स्किल कदनो एक कम्यूनिकेट करो डेमोस्ट्रेशन कदनो अभी मेवागी कथा कर प्लेयर ओके कोई कपे फॉरेन एक्केट अट ओके गेनिया पुलवाने भाषा तनगनो नगनो अब मे इंटरनेशनल गेम का प्लेयर्स लेवल बासा कम हरी अकम हरी आईपीएल पटांगे का इंडियन प्लेयर में इंटरव्यूस करा देंगे मैं इंडियन प्लेयर्स लज्जा बाइकी अंडर 19 प्लेयर पाकिस्तान प्लेयर्स इस अभी कौर नगोलो सपोर्ट कर मंजा अपे अपे बिलीफ अपे एथिक अभी पीलिगा
අපි ඒ ලෙවල් එකට යන්නේ හැබැයි අපේ එකම වෙලා තියෙන්නේ ෂෙයරින් නෑ ෂෙයරින් නෑ ටීම් එකක් හැටියට වැඩ කරන්න අපි බලනවා එක එක්කෙනා කවුරුරි උඩට යද්දි එක එක්කෙනා එක එක තැන් වලින් අදින් ඉතින් මං හිතන්නේ මේක තමයි අපේ නැති වෙලා තියෙන ඒ ටික එක්කව කරගන්න පුළුවන් වුණා නම් මං හිතන්නේ අපිට හොඳ ගමනක් යන්න පුළුවන් කියලා अभी यलि वर्तमान क्रिकेट पे आवत् दलुति हूं मे शारीरिक योग्यता परीक्ष फिटनेस टेस्ट ज्ञान एक फिटनेस टेस्ट इवेदी टेस्ट ज्ञान किलोमीटर फिटनेस टेस्ट सुरंग लाख चंदीमाल मस दुनक बोर्ड के मस देखा कल मेहर तमेंटे दिन वाले मेकनी उदाहरण मे आना पैंडमिक कौद बेरे अनेक क्रीडके ओगोलो दंग आयट की अन्नगोलो अभी को मनोवा दंग आय फील्ड बहिना क्रीम टू को संग्लास कदा टी शर्ट कदा तेलीटना अभी कंपेरिजन मे बट दंग आयट ईट बैडिया इलेक्ट्रॉनिक मीडिया हिंदा पॉपुलैरिटी कत्ती मेकिंग लबन देखने की वचने पाव सहन दुआ तमंग स्मार्टनेस वाट स्किल क्रिकेट बट माइंड सेट वागे नॉलेज वागे धनम ज्ञान हर वेदगा एक नैतु अभी अतन मेदड़ की होते कुछर कल सवाई वेन्न किया मीनिया को सवाई वेन्न उदाहरण संघकार दंगत्तेम लोके पलवेन के ना कोहेद एम सी सी के चेम अट भाषा भीतर पुलवा याट स्किल के भीतर पुलवा याट धन याट प्रसन्टेशन स्किल के नोम तीन के उदाहरण महेद मुंबई या लंका को कोच कर ले थे ना या मुंबई किंग आइडेंटिफाई करा अनिवार्य है स्किल ले का हम दिन दिन आने फुल पैक के का के ना देन कब के हम को इतने वर्तमान श्रीलंका क्रिकेट के गुडक फैशन करना वहां एक लो सोशल मीडिया यूज करना ए वक्त देवल गए ना हम को इतने सीन प्ले करने के लिए प्रश्न है ना मांग हिता नहीं कौन है एक करण उदाहरण है मांग हिता ने आप एक අපි ඒ කාලේ අකමැත්තෙන් හරි කැමැත්තෙන් හරි කියන්නෝනේ මං හිතන්නේ ඒක ඉන්ට්‍රොඩියුස් කළේ ලසිත් මාලින්. ඔව්. එයාගේ හෙයාර් ස්ටයිල් එක. 2007 වර්ල්ඩ් කප් එකේ මං 2007 වර්ල්ඩ් කප් එකේ ටොම් මූඩිස් එක්ක ළඟින් වැඩ කරා. 2011ට බේලිස් එක මං ටීම් මැත් එක්ක වැඩ කරා. 2015 වෙනතර හතුරුසිං එක්ක වැඩ කරා. ඒ වගේ අපි 2014 ෆයිනල් ඇවිල්ලා දින්න T20 වර්ල්ඩ් කප් 2012 ෆයිනල් ඇවිල්ලා පෙරදුනා වෙස්ට් ඉන්ඩීස් වල ලංකාවෙම. ඔව් ලංකාවෙම ඉතින් ඒවත් එක්ක තියෙද්දි इधे काले बलान सोशल मीडिया वाले मनोद करें क्रिस्के दी दुलाई पेदना वेस्ट इंडीज स्टार्ट क्रिस्केल तो दें क्रिस्के स्किल आगे स्किल वैडी अब सोशल मीडिया लेवल एक आय मंको ज्ञान विस्तम ज्ञान नुअन हरी तन हरीवेलवाड़ पावचिकरा डिसिप्लिन ගැන කතා කරන්න ඕනේ විශේෂයෙන්ම විනය සම්බන්ධව කතා බහ කරනවානේ පහුගිය කාලෙම කතා බහ කළා ශ්‍රී ලංකා ක්‍රිකට් වල මේ විනය නැහැ කියලා මේ තරුණ ක්‍රීඩකයින්ගේ දැන් ඔබ හිත පුහුණු කරු කිදෙන මොකද හිතන්නේ මේ විනය සම්බන්ධව දැන් අපේ ටීම් එකට ආවම ගොඩක් කලාවට මම ඒක සම්බන්ධ කරන්නම් ඒ කියන්නේ ක්වාට කැමති දෙයක් දේවල් ලැබුණාම तमाम मानसिला वेड करलाबुना उड़कपी एक हरी आस एक भुक्ति समारक मानसिक देखा मानसि विला दबेनाई मानसि नोवी लबेने देवी दी क्रिकेट गाना नहीं लंका एक्केने सोशल मीडिया वाले टीम एक्केने मैनेजर्स लगने टीम मैं मे दिखे मैं एकाखत् वेरदी के हेतु इतने एडमिनिस्ट्रेशन आया एक धनवाम अडूंदमे मेवट एव अहुवागे सिलेक्शन पॉलिसी का हेदू वर्तमान क्रीडिया सिलेक्ट पेन वर्धंगार दू किलोमीटर मे विला स्किन फोल्स मेचर दी
හැබැයි ඒක මගේ පුතාවත් මගේ තාත්තාවත් කවුරු ආවත් මගේ හොඳම යාළුවා ආවත් එක ලයින් එකයි. ඉතින් මේ සිස්ටම් එක ෆලෝ කරන්න තිබ්බාම ඒක තමයි එංගලන්තේ ඕස්ට්‍රේලියාවල ඉන්දියාවල කෝලි කැප්ටන් කරද්දී ටීම් එකේ තියෙන වෙනසයි අපි ප්‍රේක්ෂකයන් ඇටියට කෝලි කැප්ටන් කරද්දී බලන්න ආස නැහැ. බට් ඉන්දියා ටීම් එක ඒ මිනිස්සු ගත්තා එයා ඕල් ඕව ගේම් එක ගහන. ඒ අයයි ධෝනි කැප්ටන් කරද්දී වෙනසක් තිබ්බා. ධෝනි සක්සස්ෆුල් ඇස් කැප්ටන්. කෝලි සක්සස්ෆුල්. බට් කෝලි අර IPL ස්ටෑන්ඩඩ් එකත් එක්ක ගේම් එක සෑහෙන ලොකුවට ලිෆ්ට් කරලා තියෙනවා. T20 1 day test. සමහර අය මන් දන්නවා උදාහරණයක් අශ්වින්න අපි ගත්තොත් මම කෝච් කරන කාලේ 2005 වර්ල්ඩ් කප් එකේදී ගිහිල්ලාද කොහෙද? වර්ල්ඩ් කප් එකේ කළා ෆයින්. වර්ල්ඩ් කප් එක ඉවරලා හෙට අද හන්දේ ෆ්ලයිට් එක රැයට. අපි කෝචස්ලානේ අපිට මොනවද නැන්නේ අපි උදේ ගියා ජිම් එකට. අශ්වින් ජිම් එකේ. වර්තමාන ශ්‍රී ලංකා කණ්ඩායම ගැන ඔබ හිතන්නේ මොකද සහ හොඳම ක්‍රීඩකයා කවුද දැන් හිත අපිට ඉන්න හොඳම ක්‍රීඩකරුවන් කවුද? රයන් මේ T20 ක්‍රිකට් වලට ආවම මේ ගොඩක් අය නම්බර 9 බැට් කරන්න පුළුවන් බැට් කර එක්කෙනා බැට් කරන්න පුළුවන් ද කියලා ටීම් එක තෝරද්දි බලන්නේ. T20 මැච් එකක් දිනන්න 1 2 3 4 විතරයි ඕන. ඒගොල්ලෝ සෙට් අප් කරාට පස්සේ අනිත් අයට ලොකු දෙයක් කරන්න නැහැ. ඔව්. ඉතින් අපි මේ හතර දෙන්න හරියට හදා ගන්න නැතුව අපි ඒ දෙන්න හතර දෙන අප්සෙට් ඉඳ නම්බර 9ට බැට් කරන්න පුළුවන්ද? මෙයාට කෝරය උදාහරණයට වන් ඩේ කිවරෙද්දී මාස 3කට කලින් මෙයා කොහෙද හිටියේ? චාමික කරුණරත්න ලංකාවේ ටීම් එකේ හිටියේ ඉසුරු රිටයර් වෙන්න ඉස්සෙල්ලා. චාමික කරුණරත්න අපි හොඳ හොයාගත්තලු හොඳම ඕල් රවුන්ඩර්. දැන් මේ අන්තිම සීරීස් එක අපි කා එක්කද ගෙවුවේ? සවුත් අප්‍රිකා එක්ක. චාමික කරුණරත්න අපේ හොඳම ඕල් රවුන්ඩර්. එක මැච් එක මට කියන්නේ ඕවර් 10 බෝල් කරා. T20 වල හොඳම ඕල් රවුන්ඩර්ලු බැට් කරන්න එන්නේ නෝ එක සමහර මැච් වල තිබ්බ අපිට ඕරේට 10 ගාන ගහනවා. චාමික කරුණා ඒත් එන්නේ නම්බර 9. ඕරේට බෝල් කරන්නේ. මේක එක්කෙනෙක් මයිත් එක ආගිය කරා මම මොකද සියතේ එක්ස්පර්ට් වල ගියාම මම කෝ චාමික කරුණා එක මැච් එකකවත් අලුත් පළවෙනි බෝ ඕරහේ බෝල් කරේ නැහැ. අපේ හොඳම ඕල් රවුන්ඩර් කියලා ඕගොල්ලෝ කියනවා. ඒක ඕරයක්ක බෝල් කරේ නැහැ. එතකොට ඒගොල්ලෝ කියනවා නෑ ආ බෝල් කරා. මම කෝ ඉතින් බලන්න. බෝල් කරලා නැහැ. ඉතින් දැන් අපි ගිහිල්ලා ගහන්නේ ඩුබයි වල. ඔන්න දැන් අපි යනවා අබුඩාබි මේ ඔමාන් එක ගහන්න. ඔව්. ස්පිනර් ලයින් පටන් ගන්න පුළුවන්. ඉතින් මම කියන්නේ ඒක කෝචස්ලා අද ටීම් එකයි අද මැච් එක විතරක් නෙමෙයි. ෂෝට් ටර්ම් ගෝල් එකයි ලොง ටර්ම් ගෝල් එකයි හදන්න ඕනේ. එතකොට තමයි ලංකාවේ ක්‍රිකට් තියෙන්නේ. ඕගොල්ලෝ නැත්තම් අපිට තමයි බනින්නේ. උදාහරණයක් දැන් මේ දවස්වල යන්න බැරි ඉන්නවා හොඳයි බේරෙලා ඉන්න නැත්නම් කීල්ස් එකට හරි ෆ්ලයි එකට හරි ග්ලෝබල් ග්ලෝ මාට් එකට හරි ලාස් එකට හරි බඩු ගන්න ගියාම අපි ක්‍රිකට් ගැන කතා කරලා කියන්නේ මොකද මේ ක්‍රිකට් වලට එලා තියෙන්නේ ඇයි මෙයා ගහන්නේ ඇයි මෙයා ඕපන් කරන්නේ නැද්ද ඇයි මෙයා බෝල් කරන්නේ ඔක්කොම අපෙන් අහන්නේ එහෙනම් ඔබ හිතන්නේ දැන් මේ T20 ස්කොඩ් එකේ තව ඉන්න ඕන ක්‍රිකටර් කවුද හිතා කවුද නෙමෙයි දැන් පළවෙනි දේ රය අපි ක්වොලිෆයින් රවුන්ඩ් ගහද්දී අපිට තියෙන මැච් තුන මොකද්ද අයර්ලන්ඩ් නෙදර්ලන්ඩ් ශ්‍රී ලංකා මොකද ඔමාන් සයිඩ් එක මන් දන්නවා ඔමාන් එක වැඩ කරන ඉඳලා ස්කොට්ලන්ඩ් PNG බංග්ලාදේශ ඔමාන් එකට තියෙනවා එතකොට නෙදර්ලන්ඩ් නැම්බියාවද අයර්ලන්ඩ් නැමීබියා නැමීබියා දැන් මේ ටීම් තුන ගත්තාම අපි වර්ල්ඩ් කප් එක හොඳට කරන්න නම් ඕවර් 10ක් ඇද්දි මැච් දිනන්න එපා ශ්‍රී ලංකා ටීම් එක ඕවර් 20ක් ගන්න බෑනේ මේගොල්ලොත් එක්ක. එහෙනම් කොහමද ඉන්ටර්නැෂනල් ටීම් එක අපි කම්පීට් කරන්නේ? ඒකටද අපි ඉස්සලා ටීම් එක තීරුවේ බලන්න ඕනේ. මම හිතනනම් මම ඔන්න ඔත බලන හිතේ. අපි ඒ ටීම් තුන ගහද්දී අපි කම්පීට් කරන්නේ නැහැ කියලා කියනවා නෙමෙයි අනිත් ටීම් පල්ලයට දාන්න හදනව නෑ. අනිත් ටීම් උ දිනු වෙන්න පුළුවන්. ඒක ඇත්ත. හැබැයි අපි ඉන්නේ පළවෙනි එකේ ඉඳලා 10ට. T20 1 day වලයි ටෙස්ට් වලයි රෑන්කින් වල ඉන්නේ. එතකොට මේගොල්ලෝ ඉන්නේ ඊළඟ රෑන්කින් එකේ ඔමාන් එකේ. එතකොට 11 ඉඳලා 20ට ඉන්නේ. වෙනසක් තියෙන්න ඕනේ. මැච් එකක් එතකොට අපේ බලන්න ඕනේ මෙතනින් කවුද අපිට මැච් දිනවන්නේ. ඒ මැච් තුන ගහද්දී අපිට ප්ලේයර්ලා 6 තුන් දෙනෙක් හරි විදිහට දැන් ඉන්ටර්නැෂනල් ගහද්දී මම කියන්නේ එදා දවසට ප්ලේයර් කෙනෙක් නී හදන්න ඕනේ ප්ලේයර් ද ටුන ප්ලේයර් මෑන් ඔෆ් ද මැච් කියන්නේ එයානි මැච් එක දිනවනේ වගේ. දැන් මේ තුන ගහද්දී අපේ කවුද ඉන්නේ? කියලා එන්නේ නැමීබියා එක කවුද? නෙදර්ලන්ඩ් එක කවුද? අයර්ලන්ඩ් එක කවුද?
ඒ තුන් දෙනෙක් ඉන්නවද කියලා බලන්න. හරි අපි ඉන්නවා. එයාට ඒ දේ කරන්න එයාගේ රෝල් එක ෆුල් කරන්න පුළුවන්ද මේ මැච් එක කරන්න පුළුවන්ද කියලා බලන්න. ඒ උදාහරණයක් දැන් ගත්තොත් කුසල් ජානිතුත් ප්‍රශ්න ආර්ථය. ආබාධයක් නිසා. ඔව්. ඔබ ඔබ හිතන්නේ කවුද අපිට ඉන්න දැන් හොඳම පිටකරුවා? කුසල් ජානිත් තමයි අපේ T20 ල අනිවාර්යෙන් ඩෙෆිනිට්ලි ඕපන් කරන්න ඕනේ. මම හිතනවා අංක 3 සම්බන්ධ ලොකු ගැටලුවක් වෙන මාස අවුරුදු ගාණක ඉඳන් අපේ ආට මම හොඳ දෙයක් කියන්නද රයි. දැන් මේ ටික යනවනේ ෆුල් ඔක්කොම ටික. වා දන්නවද මම මේ ප්‍රෝග්‍රෑම් වලට ඉස්සෙල්ලා මම කතා කරන්නේදී හැම වෙලාවෙම ස්ටැටිස්ටික් ගොඩක් බලලා ඒක කරනවා හින්දා ලංකාවේ තමයි එකම ටීම් එක ඉන්ටර්නැෂනල් වලින් බලපුවාම ඒකයි අපි 9යි 10යි ඉන්නේ. බංග්ලාදේශ ශ්‍රී ලංකා T20 මේ අන්තිම මේ ගහපු ස්කොඩ් එක තෝරපු 15 දෙනා ඉන්නවනේ. ගහලා තියෙන්නේ T20 300ටත් වැඩි අඩුයි. අනිත් එංගලන්තේ ඉන්දියාව ඕස්ට්‍රේලියාව ඔක්කොම ගත්තාම 500ට වැඩි වැඩි. හරිද උත්තර? අපේ පරතරය. ඉතින් එතකොට ගහන මිනිස්සු බලන ඉතින් අන්තිම වෙලාවෙත් ගිහලා ඩෙබියු දෙනවා. මේ අන්තිම මැච් එකෙත් ගිහලා ඩෙබියු දුන්නා. ගහන්න පුළුවන්ද? ඉතින් එතකොට ඒගොල්ලෝ ඔන්න හොඳට කම්පීට් කරයි ස්කොට්ලන්ඩ් ඒගොල්ලොත් එක්ක, අයර්ලන්ඩ්ලත් එක්ක. ඊළඟ ලෙවල් එක තමයි. අංක 3 සම්බන්ධ ගැටලුවක් තියෙනවා අවුරුදු ගානකින් ශ්‍රී ලංකා කණ්ඩායමේ අංක 3 මේ කවුද කියලා ඔබ T20 කේද T20 සහ 1 days ඔබ හිතන්නේ කවුද හොඳ අංක 3 පිටකරුවා වෙන්නේ දැන් මං බලා ගන්න උදාහරණයක් ගත්තොත් එහෙම දිමුත් ටෙස්ට් කණ්ඩායමේ වින්නෝ ටෙස්ට් වල නේ මේ 1 day වල කැප්ටන් නේ අපේ හිටපු නායකයා ඔව් ඔව් දැන් කියන්නේ හිටපු නායකයානේ ඔව් එතකොට එයාගෙන් අපිට කොච්චර කල් වැඩ කරගන්න පුළුවන්ද කියලා මං බලන්න මොකද අපිට ෂෝට් ටර්ම් ගෝල් එකක් තියෙනවනේ ලොง ටර්ම් ගෝල් එකක් තියෙනවනේ චන්දි මාලේ කොච්චර කල් අපිට වැඩ කරගන්න පුළුවන් කියලා බලන්න මම නම් පර්සනලි බෝල කෙනෙක් ඇටියෙ සුරංග ලක්මාල් දැනට මගේ ෆෝමැට් 3ම ගන්න සුරංග ලක්මාල් මම මගේ කැප්ටන් ඉන්න කියන්නේ ටැමිල් යුනියන් මං කියවන මම ස්කිල් එක බලන්න කියලා ඒ කියන්නේ යෝකර එකක් දාන්න පුළුවන් බවුන්සර් එකක් දාන්න පුළුවන්. දුෂ්මන්ත සමීර අච්චර හොඳට එහා පැත්තෙන් ඕවර් එක බෝල් කරද්දී අනිත් පැත්තේ නෑ හොරුත්. ප්‍රෙෂර් එක බිල්ඩ් අප් කරන්න නැත්තම් මේ පැත්තෙන් මොකද වෙන්නේ රයි? ඊගෙන ඔබ ඔබ කියන්නේ තව සුරංග ලක්මාල් වගේ පන්දුව නම් කණ්ඩායම ඉන්නට ඕනේ කියලා. සත් දඟ පන්දුව මන්නම් පැත්තෙන් බැලුවොත් අපි ශා විතරක් නෑ මම ඉසුරුටත් අල්ලගෙන මේ අපිත් එක්ක ගියා උදේනම් ගැහුවා. මාස දෙකක් තියලා කොහෙද වර්ල්ඩ් කප් එකේ රිටයර් වෙන්නේ? ඔව්. තිසර පෙරේරා මාස තුන හතරක් තියලා කොහෙද රිටයර් වෙන්නේ? අයි මේ සමගන්න ක්‍රිකට් එක. ඉතින් ඒගොල්ලෝ ඒගොල්ලොන්ගේ පර්සනල් ලේව තියෙන්න පුළුවන්. ඒක තමයි මං කිව්වේ. ක්‍රිකට් කියන්නේ ටෙක්නික් ෆන්ඩමෙන්ටල් විතරක් නෙමෙයි. සයිකලොජිකල් එක, මෙන්ටල් එකයි, හાર્ට් එක හරි ඉම්පෝර්ටන්ට්. ඒ කියන්නේ ඔයාට පාට කියලා දෙන්න කවුරුරි පුළුවන් වෙන්න ඕනේ. ඔයා මේ අවස්ථාවේදී මේ දේ ගත්තොත් ඔයා කවදා හරි, ඒ කියන්නේ දුකින් ජීවත් වෙන්න බෑනේ. මම මේ දේ කරාට අපරාධනේ. මම මේ වෙලාවේ මේක කරේ කියලා. ඒ කියන්නේ මේකයි මේක ඇවිල්ලා එන්ටර්ටේන්මන්ට් නේ. ඔව්. ක්‍රිකට් ක්‍රීඩාව කියන්නේ එන්ටර්ටේන්මන්ට්. අනිවාර්යෙන්. ඔව්. ඒටි එන්ටර්ටේන්මන්ට් කියන්නේ මොකද්ද? ඔයාට ඒ කියන්නේ ඔයාගේ ආදරේ තියෙන්න ඕනේ මේ ගේම් එකට. ඔයාගේ ඔයාට දෙයක් ලැබුණා නම් ඔයා රිටයර් වෙන දවස උනා. ඇයි මං කෝචින් වල මෙච්චර කල් ඉන්නේ? මේ ගේම් එකට තියෙන ආසාව එන්න. නැත්තම් මට වෙන වැඩක් කරගෙන මොකක් හරි බිස්නස් එකක් කරගෙන අයින් වෙලා වෙන දෙයක් කරන්න පුළුවන්. නෑ මම අයින් වයස 29 දී මාව රිටයර් කරේ බලෙන් සිලෙක්ට් කරලා. ඒ කාලේ සනත් එතකොට මයත් එක්ක ආපු සනත් වයස 41 වෙනකන් ගියා. ඉතින් එතකොට මගේ කොච්චර හොඳ කාලේ ක්‍රිකට් ගැහුවේ නැද්ද දැන්? ඇත්තටම මම ඉන්ටර්නැෂනල් මේකෙින් දැන් මම ඒක අරන් ඇනලිසිස් එකක් කරලා තිනා වයස අවුරුදු 30න් පස්සේ ගහන ක්‍රිකටර්ලා තමයි හොඳට පර්ෆෝමන්ස් කරලා තියෙන අනිවාර්යයෙන්ම. මයික් හසීව ගෙන ටීම් එකට කොයි කාලේද? එතකොට මේගොල්ලෝ කියන්න පුළුවන් ඒ අපේ අය ඒ කාලේදී ෆිට් නැහැ. ෆිට් නැති වෙන්න ඇයි ඇඩ්මිනිස්ට්‍රේෂන් අයගේ වැරද්ද? කෝචින් ස්ට්‍රක්චර් එකේ වැරද්ද? සිලෙක්ෂන් එකේ අපේ ස්ට්‍රක්චර් එකේ වැරද්ද? අපි ඒගොල්ලන්ගේ එන්වයරන්මන්ට් එක තියලා ෆිනෑන්ෂලි පෙන්නලා කොන්ට්‍රැක්ට්ස් දීලා ඒගොල්ලන්ගේ ඒවා තත්ත්වෙට හදලා තියන්නේ. ඉතින් ඒකට තමයි ඒගොල්ලන්ට මොටිවේෂන් එකක් තියෙන්නේ ඉස්සරහට යන්න. ඉතින් ඒක තමයි ඉතින් 2014 අපි යන්නේ ඉස්සලා ඒක කරගෙන ආවා. ඉතින් 2014 චැම්පියන් වෙලා මගේ පෝස්ට් එකටත් දැන් ඒ කාලේ දැන් ආයත් බෝඩ් එකේ ඉන්නවා ඇඩ්මිනිස්ට්‍රේෂන් එකේ මේ සමරක් අය මගේ පෝස්ට් එකට 2016 වෙනකන් කොන්ට්‍රැක්ට් එකේ තියදී ජොබ් එක ඇඩ්වයිස් කරන පත්තර. ඒකලා ගේනවා ෆීල්ඩින් කෝච් කවදා ෆීල්ඩින් කෝච් කරව නැති මිනිහෙක් ගෙනලා පළවෙනිදේ ලංකාවේ දෙනවා ෆීල්ඩින් කෝච් ජොබ් එක. ඉතින් අපි ඒකයි ඉතින් අපි අපිමයි අපේ ක්‍රිකට් පල්ලයට දාගෙන තියෙන්නේ වෙන කවුරුත් නෙමෙයි. උදාහරණයට
අපේ හිටියා මේ ඒ ටීම් කෝච්ලා දෙන්නේ මම නම් කියන්න ආස නැහැ ඔයගොල්ලෝ දන්න ඇති එක්කෙනෙක් අවුරුදු 4ක් කරා ඕස්ට්‍රේලියාවේ බෝලින් මැෂින් එකට බෝල දදා ඉඳලා තියෙනවා ඇවිල්ලා ඒ ටීම් කෝච් කපුගෙදර තිල්න කන්දම්බි ජෙහාන් මුබාරක් චාමර සිල්වා ඒ ක්‍රිකටර්ස්ලාගේ අපේ ඊළඟ ලෙවල් එකට එන්න බැරි වුණා නම් අපේ අය හොයන්නේ මෙන්න කෝච් කේ වැරද්ද ඊට පස්සේ දැන් ළඟදී ආවිල්ලා හිටිය අය කෙනෙක් අවුරුදු දෙකක් හිටියා. යා රෙසිග්නේෂන් එක දීලා අන්ඩර් 19 කෝචින් එකට යද්දී ආ ඉන්නවා ඉන්ටර්වයුව එකට වාඩිලා ඉන්න. හැබැයි යා ඊළඟ මාසෙින් ලස්සලා යනවා. මොනවද ලංකාවේ ඇර යන්නද? මම දන්නේ දැන් ඒව තමයි ඉතින් ඇඩ්මිනිස්ට්‍රේෂන් ඒවයි වැරදි. ඉතින් මම ඒවට කියන්නේ ඒගොල්ලෝ ක්‍රිටිසයිස් කරන්න නෙමෙයි කියන්නේ අපි ඉස්සරහටත් මේවා හදාගෙන ඉස්සරහට යන්න ඕනේ. මොකද අපි මේ ගේම් එක නැත්තම් අපි කොහෙද ඉන්නේ නේ? අනිවාර්යයෙන්. අපි කතාව අවසන් භාගයට આવොත් කල්පකයේ දැන් ලෝක කුසලාන අත ළඟ තියෙන්නේ T20 ලෝක කුසලානේ ඔබ පෞද්ගලික විශ්වාස කරන්නේ මෙවර ලෝක කුසලානේ වැඩි අවස්ථාවක් තිබෙන්නේ කුමන කණ්ඩායමකට ජයග්‍රහණය කරන්න පුළුවන්. අපි හැමෝමම ති ලංකාව දිනනවා නම් නමුත් ඉතින් අපි ලංකාව පොඩ්ඩක් පැත්තකින් තිබ්බොත් ඔබ හිතන්නේ කොයි කණ්ඩායමද වඩා ස්ට්‍රෝන් මේ අද වර්තමාන T20 තරඟ රටා? නැවතත් ගොඩක් වෙලාවට මේ වෙස්ට් ඉන්ඩීස් ඉන්දියා ඉස්සරහින් ඉන්නවා. ෆයිනල් සෙමි ෆයිනල් එක තමයි මං හිතන්නේ සෑහෙන තියෙන්නේ. මොකද මේ ඩුබායි වලනේ ගහන්නේ. දැන් ඒගොල්ලෝගේ IPL අරව මේ මැචස් උත් ගහනවා. ඉතින් මම හිතන්නේ හොඳ බෑකප් එකක් ඒගොල්ලෝ හදාගෙන තියෙනවා. වෙස්ට් ඉන්ඩීස් සහ ඉන්දියා. ඔව් ඉන්දියා වෙස්ට් ඉන්ඩීස් නම් ගොඩක් ගිහිලා තියෙන එක්ස්පීරියන්ස් එකට තමයි. ඉතින් ඒගොල්ලෝගේ එක්ස්පීරියන්ස් එක කියන්නේ ඒගොල්ලෝ බෝල තුනක් ඩොට් ගහලා ඉතුරු බෝල තුනට 6-3ක් ගහන්න ඕන නම් ඉන්න අය පැත්තේ අනිවාර්යෙන් පුළුවන්. yes T20 වල බවුන්ඩරිස් තමයි මැචස් කියන්නේ. දැන් අපි බොරුවට ඩොට් බෝල ගෙනගෙන ඉන්නවා. ඒ ඩොට් බෝල අමතක කරලා දාන්න පුළුවන් බවුන්ඩරිස් ගන්න පුළුවන් අය අපේ ටීම් එකේ ඉන්නවා. අපි ඒක තමයි ඇනලිසිස් වල බලන්න ඕනේ. ඩොට් බෝල 150ක් ගෙවුවද කමන්නේ තව බවුන්ඩරි බෝල් ගන්න පුළුවන් නම් 150. yes යන්නේ ඕවා තමයි ඇනලිසිස් වල කරන්න ඕනේ. ඒවා තමයි කෝචින් වල ගේන්න ඕනේ. ඒවා තමයි ඉතින් බලන්න ඕනේ. මොකද මං හිතනවා ඒක ඒ දේ කරන්න පුළුවන් කියලා ඉන්දියා ටීම් එකට බිස්නස්ලා. ඒ මේක. වත්මන් ශ්‍රී ලංකා නායක දසුන් ශානක සම්බන්ධයෙන් රුවන් කල්පගේ මොකද හිතෙන්නේ? ඒ කියන්නේ ලොකු පෙරලියක් ඇතුවනේ යාට නායකත්වය ලබා ගන්න ලැබුණේ. ඒකට යාට ගොඩක් වෙලාට ටීම් එක බිල්ඩ් අප් කරන්න වැඩි කාලයක් තිබ්බේ නැහැ. මොකද ඉන්ටර්නැෂනල් ටූර්නමන්ට්ස් තිබ්බා අපේ රෑන්කින් වල ප්‍රශ්නෙත් එක්ක. මම හිතන්නේ මේ සිලෙක්ටර්ස්ලත් එයා ගැන ලොකු විශ්වාසයක් ඇතුව එයාට රෙස්පොන්සිබිලිටි එකක් දීලා විශ්වාස කරා මෙයාට කණ්ඩායම අරගෙන ඉදිරියට යන්න පුළුවන් කියලා. මම හිතන්නේ ආ කණ්ඩායමේ නායකයා හැටියට සෑහෙන ලොකු මෙහෙවරක් කරලා සේවයක් කරා. ඒ වගේම මේ T20 ටූර්නමන්ට් එකට ඉස්සලා ගහලා රන් හයස් රන් ස්කෝර් වුණා. ඒක අපිට හොඳ අත්දැකීමක්. එයාගේ ඒ ලකුණු අතර ඉන්න එක විශ්වාසය දිනා ගන්න මම හිතනවා මේ එයාට පොඩි ලොකු ප්‍රශ්නයක් තියෙනවා. T20 වල එයා බැට් කරන්න ඕන වෙලාව කොහෙද අනිවාර්යෙන් එන්නේ නැති වෙලාව මොකද්ද? එයාට ඒකේ එතන මං හිතන්නේ ප්‍රශ්න නැහැ. ඒකේ කෝචින් වලින් ඒක එනවද කියලා ඒ ප්‍රශ්නේ තියෙනවා ගොඩක් වෙලාවට. වනිදුව පාවිච්චි කරන විදිය වැරදි, බෝලර්ස්ලා ගේන තැන් ඒවයි. ඉතින් මං හිතන්නේ ගොඩක් වෙලාවට මං කැමති අපේ ලංකාවේ දෙන්නේ ඒක ඇත්ත එක වැඩ කරනවා. මේ වාසුයි පියලුයි දකෝ දෙන්නා ඒත් එක්ක. ඉතින් ඉස්සරහට යද්දී ඒව හදාගෙන අපිට ඉස්සරහට යන්න පුළුවන්. ඒ මොකද රයන් කොච්චර දේවල් කරත් ගොඩක් වෙලාවට අපේ ක්‍රීඩක ගැන බලපාපු ලොකුම ප්‍රශ්න තමයි මම ලකුණු ගැහුවේ නැත්තම්, මම බෝල් කරේ නැත්තම් මොකද වෙන්නේ කියන එක. ඉතින් එතකොට තමයි අපේ කැප්ටන්ලා ගොඩක් වැටෙන්නේ. ඉතින් අපි ටීම් වල වැඩ කරද්දී අපි ගොඩක් වෙලාවට කරන්න හදන්නේ ඔපොසිෂන් ටීම් එකේ කැප්ටන්ට තමයි අපි ප්ලෑන් එක ගොඩක් වෙලාවට හදන්නේ. මොකද කැප්ටන්ව වටපුවාම ටීම් එක වටන්න ලේසි. ඇනලිසිස් වල එයාට ලකුණු අතරට එන්න දෙන්නේ නැත්නම් නැත්නම් එයාට ලකුණු එන්න ගොඩාක් අමාරු කරොත් එතකොට ටීම් එක ඩිස්කස් කරන්නේ වා මෙච්චර බෝල ගානක් ගාලා වාත් ගෙවේ මෙච්චරයි. අන්න ඒ වගේ. ඉතින් එතකොට ප්‍රෙෂර් එක බිල්ඩ් අප් වෙද්දී අමාරුයි. ඉතින් මං හිතන්නේ දසුන් මේවා අහලා ස්ටඩි කරලා මං හිතන්නේ මානසිකවත්ින් හොඳ තත්ත්වයක ඉඳී කියලා. මොකද එයාට මං හිතනවා එයාට ඕන 15 දෙනා හම්බුණා කියලා T20 වල. මොකද අනිවාර්යෙන් කැප්ටන් එක ගොඩක් කන්සල් කරනවා ටීම් එක තෝරද්දී. ඉතින් අපි මංකේතීම සුභපතනවා අපේ ශ්‍රී ලංකා කණ්ඩායමට. මම ඔමාන් කණ්ඩායමත් එක්ක වැඩ කරත් ඒක ඇවිල්ලා 2x2 කරන්නේ ෂෝට් ටර්ම් ඇසයින්මන්ට්ස් තමයි කරන්නේ. එයාට මේ කම්බිනේෂන්ස් හරියට හදාගත්තොත් මම හිතන්නේ මේ අපේ කණ්ඩායමට ප්ලේයර්ස්ලාගේ විශ්වාසය හොඳට දිනා ගන්න පුළුවන් වුණොත්
මොකක් ගොඩක් වෙලාට මේ T20 කියන්නේ රයන් මොනවා වුණත් බැටින් වලින් තමයි මැච් දිනන්න ඕනේ. අනිවාර්යයෙන්. ඒකින්ද ටීම් එකක් හැටි දෙකව වෙලා ඒගොල්ලෝ හදාගත්තොත් එහෙම පාස් කෝ එකක් කියලා කියනවා. ඒ කියන්නේ දුබායි වල ගහන ග්‍රවුන්ඩ් වල විදිහට පාස් කෝ එකක් තමන් හදා ගන්නවා. ඒකල ඒකට අපි ෆයිට් කරන්න ඕනේ. ඒ කාලේ අපිත් කරේ ඕක තමයි. අපේ ඒ කියන්නේ මුරලි වාසි එන්නේ ඉස්සලා ලොකු බෝලල්ලා හිටියේ නැහනේ. හැබැයි අපි හොඳට ෆීල් කරලා රන මේ ලකුණු නවත්තලා මේ බැට්ස්මන්ලට අපේ අයට ගහන්න පුළුවන් ටාගට් එකක් සෙට් කරගත්තා. එතකොට අපිට ඒක achieve කරන්න පුළුවන්. ඒකින්ද මම ඒක කරයි කියලා හිතනවා. හොඳ අපි බොහොම ස්තුතිවන්ත වෙනවා රුවන් කල්පගේ මහත්මයා. ඉතින් කලක් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනයට ප්‍රතිදක්ෂ තුන්දෙනෙක් ක්‍රීඩකෙක් වර්තමානයේ තමිල් යුනියන්ස් කණ්ඩායමේ ප්‍රධාන කුහුණුකරු වශයෙන් කටයුතු කරනවා. අපේ රටේ ක්‍රිකට් වෙද අති දැවැන්ත මෙහෙවරක් කරපු සුවිශේෂ චරිතයක් තමයි රුවන් කල්පගේ කියලා කියන්නේ. මම හිතන්නේ හැමෝම බොහොම ආදරේ කරපු චරිතයක් අති දක්ෂ තුන්දෙනෙක් ක්‍රීඩක. උමක් විසුදි ගොඩක් කාර්යබහුල වෙලාවක් අපිත් එක්ක කතා බහට ආවට thank you very much කියලා. ඔබගේ සිල්වට කටයුතු අතිශය සාර්ථකව කියලා මම හදවතින් ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. Thank you. Thanks.